කොළඹ සිට නුවර දක්වා නව සීග්‍රගාමී සුඛෝපභෝගී දුම්රිය සේවාවක් හඳුන්වා දී ඇති අතර එම දුම්රිය දිනපතා අලුයම 5:20ට කොළඹින් පිටත්වන අතර එය උදෑසන 8:14 වන විට නුවරට ළඟා වීමට නියමිතව තිබෙනවා. අනතුරුව පස්වරු 4:50ට මහනුවරින් පිටත්වන එම දුම්රිය රාත්‍රී 7:40ට කොළඹට ළඟා වීමට නියමිතයි. මේ අතර කැලණිවැලි මාර්ගයේ වග සිට කොළඹ දක්වාද නව දුම්රිය සේවාවක් හඳුන්වා දී තිබෙනවා. එම නව සීග්‍රගාමී දුම්රිය උදෑසන 6:20ට වග දුම්රිය සහනෙන් පිටත්ව පෙරවරු 8:12ට කොළඹ කොටුවට පැමිණීමට නියමිතයි. සවස 4:00ට කොළඹ කොටුවෙන් ගමන් අරඹන එම දුම්රිය පස්වරු 5:43ට ජලි වග දුම්රිය සහනය වෙත ළඟාවනු ඇත. මේ අතර සතියන්ත සීග්‍රගාමී සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ගල්කිස්ස සිට යාපනය දක්වා 17 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. අත්හදා බැලීමක් ලෙස ඇරඹුණු කොළඹ අනුරාධපුර දුම්රිය සේවය ස්ථිර සේවයක් බවට පත් කර ඇති බවද අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා අනාවරණ කළා. ජුනි 15 වනදා සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ අතර නව පාසල් බස් රථ 20ක් එළඹෙන 15 වනදා සිට කොළඹට ප්‍රවේශ වන මාර්ග සියල්ලම ඔසේ ක්‍රියාත්මක වීමට නියමිතයි. එසේම මසක කාලයකදී එය බස් රථ 20 සිට 50 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. පාකෙන් ඩ්‍රයිව් වැඩසටහන පිළිබඳවද මෙම මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළ අතර ඒ අනුව 15 වනදා අලුයම සිට මාකුඹුර කටුබෙද සහ කඩවත යන සහනවල සිය වාහන නවතා මගීන්ට කොළඹ දක්වා සුඛෝපභෝගී බස් රථයක් ඔස්සේ කොළඹට ඇතුළු විය හැකි. ඒ අනුව මාකුඹුර කටුබෙද සහ කඩවත සිට උදෑසන 6:30 සිට මිනිත්තු 10කට එක් බස් රථයක් බැගින් උදෑසන 8 දක්වා සුඛෝපභෝගී බස් රථ ගමන් ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම පසරු 4 සිට 6 දක්වා මිනිත්තු 15කට වරක් ක්‍රියාත්මක වන පරිදි කොළඹ සිට මාකුඹුර කටුබෙද සහ කඩවත යන ගමනාන්ත දක්වා මෙම සුඛෝපභෝගී බස් සේවාව ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම පෙරවරු 8 සිට පසරු 6 දක්වා කාලය තුලදීද පැයකට වරක්ද මාකුඹුර කටුබෙද සහ කඩවත සිට කොළඹ දක්වාත් කොළඹ සිට යලි එම ගමනාන්ත දක්වාත් මෙම සුඛෝපභෝගී බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. පෞද්ගලික අංශයේ බස් රථවලටත් එවැගේම ලංගම් බස් රථවලටත් පාසල් වෑන් රථ යනාදියටත් ඉන්ධන ලබා ගැනීම පහසු කිරීම සඳහා ඉන්ධන පෙරවුම්හල් දෙකක් මාකුඹුර ප්‍රධාන අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ තුලත් ඊට පස්සේ කොටුවේ බැස්ටියන් මාවතේ ආරම්භ කරන්නට කටයුතු යොදලා තියෙනවා. භාවිතය අඩු කිරීම සඳහා ලබන මාසයේ සිට කෝටා ක්‍රමයකට ලබා දීලා කෝටා ලබා දීමේදී පොදු ප්‍රවාහණයට දුම්රියට මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ බස් රථවලට පුද්ගලික බස් රථවලට පාසල් සිසුන්ගේ ප්‍රවාහණයට කාර්යාල ප්‍රවාහණයට කියන ඒවට වැඩි ප්‍රමුඛතාවයක් දීලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ ඉදිරි මාස 3ක කාල පරිච්ඡේදය තුල තමන්ගේ නිවසේ සිට පාපැදියකින් යතුරු පැදියකින් නැත්නම් මෝටර් වාහනයකින් ඇවිල්ලා එතන ඒක නවත්වලා නැවත පොදු ප්‍රවාහණයේ මඟින් විනාඩි 10න් 10ට තියෙන සුඛෝපභෝගී බස් රථ සේවාවක් දාලා අපි මේ අත්අදා බැලීම කරනවා. දැනට වාහන 500ක් 600ක් මෙතන දිනකට නැවතා තිබෙනවා. ඒ සඳහා මෙතෙක් අය කළ ගාස්තු 15 වෙනිදා සිට අඩු කරලා තියෙනවා. මේ අතර ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තීය සමිති එක්ව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අද කැඳවා තිබුණා. අපි රජයෙන් අහලා ආදර ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ එකම දෙයයි. අපේ කර්මාන්තය කරගෙන යන්න. අපිට ඉන්ධන ටික ලබා දෙන්න. අපි අද ඒකමතිකව තීන්දුවක් ගත්තා. අද සිට සියලුම ලීසින් වාරික ගෙවීම අපි අත්හිටුවනවා. අපිට ගෙවන්න බැහැ. සති දෙකක් අතර මේ සම්බන්ධයෙන් අපිට විසඳුමක් ලබා දෙන්න. ඒ විසඳුම ලබා දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි මේ රටේ සමස්ත ප්‍රවාහන සේවා වලින් සියලුම ප්‍රවාහන වෘත්තිකෝ ඉවත් වෙනවා. තෙල් ප්‍රශ්නේ විසඳන්න ඊළඟ සුමානෙන්දලා අපි මේ ලීසින් වාරික ගෙවනවා. කිසිම ගැටලුවක් නැහැ.